උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාඛා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. විමල් විරෝස මහත්තයා කියනවා අඟුලිමාලත් රහත් වුණා නම් කරුණාම්මාට එහෙම වෙන්න බැරිද කියන්නේ. ඉතින් අඟුලිමාල රහත් වුණා තමයි. අඟුලිමාල නරක මාර්ගයක ගිහිල්ලා බුද්ධ ධර්මයේ ආභාසය ලැබලා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඇවිල්ලා බුදුදහම වැළඳගෙන අඟුලිමාල රහත් වුණා. හැබැයි අඟුලිමාල රහත් වුණාට කරුණාම්මාන් බුදුදහමට ආවෙත් නැහැ, බුදුදහම වැළඳගත්තෙත් නැහැ, කරුණාම්මාන් සිවුරක් පරවගත්තෙත් නැහැ. එතකොට කරුණාම්මාන් ඊට වැඩිය ඔය කියන 3000ට වැඩිය බුදුදහමට හානි කරලා තියෙනවා. එතකොට අරන්තලාවේ ඒ භික්ෂු ඝාතනයේ අපේ අහිංසක සාමණේර ස්වාමීන් වහන්සේලා අමු අමුවේ ඝාතනය කරපු කරුණාම්මා ශ්‍රී මහා බෝධිය ළඟ ඒ මහා ලේ වැගිරීමක් කරපු කරුණාම්මා දළදා මාලිගාව අසල විශාල වශයෙන් සාහසික අපරාධයක් කරපු කරුණාම්මා අපේ රටේ බුදුදහමට බුද්ධ පුත්‍රයින්ට ශාසනයට විශාල විපතක් ගෙනාවු කරුණාම්මා විමල් වීරවංශලා කියන විදිහට රහත් වෙනවා නම් එහෙම නැත්තම් නිවන් දකින්නවා නම් ඒක මොකද විමල් වීරවංශ හරියට බුදුදහම දන්නවද කියන එකත් මට ප්‍රශ්නයක් ඇති වෙනවා. අඟුලිමාලයි කරුණාම්මාණෝ සමකරන්න බෑ. දැන් එතකොට කරුණාම්මාන් විමල් වීරවංශ කියන විදිහට කරුණාම්මාන් මහින්ද රාජපක්ෂ බුදුහාමුදුරුව කියලාද හිතන්නේ? මහින්ද රාජපක්ෂ සරණ ගිය පළියට කරුණාම්මාන්ට ඒ අඟුලිමාල නිවන් දැක්කා වගේ අඟුලිමාල රහත් වුණා වගේ එහෙම වෙන්න බෑ. ඒ නිසා මේ ජාතිය, දීපය, දේශය, රණවිරුවන් ගැන මරහඬ තියලා තප්පුලපු විමල් වීරවංශලට හැරණ හැරණ කටගෙන් එහෙම කියන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක අපේ රට වෙනුවෙන්, අපේ ජාතිය වෙනුවෙන්, ඒකට ගාවගත්ත ආගම වෙනුවෙන් ඒක බරපතල අපහාසයක් හැටියටත් මම මේ අවස්ථාවේදී මම සඳහන් කරන්න ඕනේ.